මොකද උනේ විශේෂාංගය සඳහා අද අපි සම්බන්ධ කරගන්නේ හිටපු අමාත්‍යවරයෙකු වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙච්ච ගුණරත්න වීරකෝන් මහත්මයා ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් ගුණරත්න වීරකෝන් මහත්මයා මොකද උනේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් මම හැමදාම දර දියා දපු කෙනෙක් මොකද මම ඊටාම දුකෙන් කියන්නේ ඒක එතුමා මගේ නිවසට ඇවිල්ලා තේ බීලා මේ රැස්වීමේදී කිව්වේ ගාල්ල දිස්ත්‍රික්කයේ එඩිතර කාන්තාවක. එතනදී මම දැනගත්තා මේ රැල්ල හමන්නේ ඇල්පිටිය පැත්තට. එතකොට මේ මහින්ද සුළඟ මේ පැත්තට හමලා නැහැ. මහින්ද සුළඟ කරන්දෙනිය මගහැරලා ගිහිල්ලා ඇල්පිටියට සුළි සුළඟක් වෙලා සම්ප්‍රප්ත වුණා. අපි දකිනවා මේ හැමෝම පරාජයට පත් වුණාන් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාටම මේ පරාජය වගකීම බාර කරනවා මේ ඔබතුමත් ඒ. නෑ මම එහෙම කෙනෙක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ අවසාන මොහොතේ ඇයි මහින්ද මහත්තයා අර එඩිතර කාන්තාව ගැන විතරක් විශේෂ වශයෙන් කතා කරේ? ඉතින් ඔබතුමාට ওই කාරණේ පිළිබඳව කියන්න තිබ්බන ඡන්දෙට කලින්නේ දැන් ওই සිදුවීම් සිදුවෙලා තියෙන්නේ. මම එතුමාට තියෙන ගෞරවය නිසා මගේ පරාජය දැක දැකත් මම ඒක විඳ දරාගෙන හිටියා. කවුද මේ එඩිතර කාන්තාව ඔබතුමා? එඩිතර කාන්තාව මම නම කියන්නත් අකමැති. තුමිය සුරුණ ආකාරයේ ඉතාම කැත විදිය වචන පාවිච්චි කරලා තමයි සභාවේ කතා කරේ. ඒ වැනි අය දේශපාලනට ගෙනයි මම නෙමෙයි. ඒ ගෙනයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඉතින් ඔබතුමාට තිබ්බනේ බලය තියෙන කාලේ ජනාධිපතිතුමාට කියන්න ඔය කතාව. 2010න් පස්සේ අපි කියන එකක් එතුමා ගණන් ගත්තේ නැහැ. 2010න් පස්සේ ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා පිළිබඳව ජනතාවට ගුණවයමින්. එතකොට ජනතාව මුලා කිරීමක් නෙමෙයිද කරලා තියෙන්නේ? අපේ මව්බිම නිදහස් කරගැනීමේ ප්‍රධාන කාරණේ නිසා අනිත් සියල්ල අපි ලඝු කරන සුළු කාරණා. මේ එඩිතර කාන්තාව අනාගතේ පාර්ලිමේන්තුවට එයි කියන බයට නෙමෙයි ඔබතුමා කලින් ඉඳන්ම මේ විරසක නෑ මට එහෙම කිසිම විරසකයක් තිබුණ නෑ. මේ වගේ බාල චරිත ඇයි දේශපාලනයට ගේන්නේ කියන එක ගාල මිනිසුන්ට දෙන්න ඕන ඔයාලට පිදුරු. මහින්ද රාජපක්ෂ මහත්මයා නිකන් හරි ජයග්‍රහණය කරා නම් අද ඔබතුමා මේ කතා කියන්නේ නෑනේ. එතම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කරන දේවල් ගැන කලකිරීමක් තිබුණත් අපට කියන්න තරම් අපි ශක්තිමත් මිනිසු නෙමෙයි. හිටපු ජනාධිපතිතුමයි වත්මන් ජනාධිපතිතුමයි අතරින් හොඳ කෙනා තෝරන්න කිව්වොත් ඔබතුමා කාවත් තෝරන්න. මම පෞද්ගලික වශයෙන් මගේ ජීවිතයේ බේරීම පිළිබඳ මම එතුමාට ණය ගැතියි මහින්ද මහත්තයාට. නමුත් මෛත්‍රීපාල ජනාධිපතිතුමා බලයට පත් වුණාට පසුව අපි මීට පෙර නුදුටු ගති ලක්ෂණ එතුමාගේ මම අද දකිනවා. ඔබතුමා ඔහොම කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට ආයි බලයට එන්න හැකියාවක් නැතිකමත්. මෛත්‍රී මහත්මයා මේ දැන් ජනාධිපති කොටුවේ ඉන්න නිසාත් නෙමෙයිද? නෑ එහෙම එකක් නෑ. එකපාරක් මට මතකයි ඔබතුමා රැස්වීමකට කිව්වා මේ සෞඛ්‍ය අමතිකම කරන්න බැරි කෙනා කොහොමද අගමැතිකම කරන්න කියලා. එතකොට දැන් මෛත්‍රී ජනාධිපතිතුමා ජනාධිපතිකම හොඳට කරනවා. මේ රටට මේ යුගයේදී අවශ්‍ය දේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සපයනවා. ලබන වතාවේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවද ඔබතුමා? එතකොට කල වයසක් නැති වෙයින් දැන් 88යි. මට මහලු වයසේ දැරිය වෙඳ ගායනා පෙරසේ. එතකොට ඉදිරියේදී දේශපාලනයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන ඔබතුමා මෛත්‍රී ජනාධිපතිතුමාත් එක්කද නැත්නම් හිටපු ජනාධිපතිතුමා? මම පැහැදිලිවම මෛත්‍රීපාල ජනාධිපතිතුමා යන ගමන පිළිබඳව මට යම් පැහැදීමක් තියෙනවා. ජනතාවට හිතෙන්නේ නැති වේද ඔබතුමා පෞද්ගලික වාසිතක තමයි මේ ප්‍රකාශ කරන්න කියලා? හිතුවත් මට කරන්න දෙයක් නැහැ.